ආයුබෝවන් සුබ දවසක් හෝම් ෆාම් YouTube channel එකත් එක්ක වෙලා ඉන්න ඔයාලා හැමෝටම අද වීඩියෝ එකෙන් මම අරන් ඉන්නේ ඔයාලට මානෙල් පැලියක් කොහොමද දිගටම මේ වගේ මල් එන විදියට පොහොර යොදන්නේ කියන එක කලින් වීඩියෝ වලින් මම මානෙල් පැලියක් නිවැරදිව සිටුවා ගන්න ආකාරය ඔබන්ට කියලා දීලා තිනවා අද වීඩියෝ එකෙන් මම ඒ මානෙල් පැලේටම පොහොර යොදන ආකාරය තමයි ඔයාලට අරන් ඉන්නේ මේ මානෙල් පැලේම සිටවන ආකාරය මම කලින් වීඩියෝ එකකින් දාලා තිනවා ඒක මම පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඔයාලට බලන්න පුළුවන් එතකොට මේ කාලොස් සන්ෂයින් වර්ගයේ මානෙල් පැලයක් මිල අධික වර්ගයක් හැමදාම මල්ටි පින මේ කලින් ආපු මල් මෙවන් ඇට හැදෙනවා ඒකයි මෙහෙම දාලා තියෙන්නේ තවත් මල් බොහෝ ගාණක් එන්න ලෑස්ති හැමදාම මල් පිපෙන වර්ගයක් පොහොර හරියට වැටෙනවා නම් අපිට දිනපතා මේකේ මල් දෙක තුනක් බලා ගන්න පුළුවන් හොඳයි අපි බලමු මොනවද පාවිච්චි කරන්න පොහොර කියලා मम्मी मानसा के पोहर वेट विदागा यारमीला कंप्लेक्स पोहर वर्गय मे पोहर इकमी मल्लेनवा लोक मलपीनवा यारमीला टागट गुड़वा इट बड़ा यारमीला कंप्लेक्स मानल और मानल वाले गुडक हाई මේ පෝරේකෙන් මේස හැඳ හැඳ මෙන්න මේ වගේ අපිට සර්වියට් පේපර් හතරක මම මේස හැඳ හැඳ දාලා උටා ගන්න ඕනේ මම ඔයාලට එක් කරන්න හැටි පෙන්නන්නම් ඔයාලට සර්වියට් පේපර් හොයා ගන්න නැත්නම් මේ වගේ පත්‍ර පිටු කැලි अगल हतरा हतरे वाली कपागन पुलवा बलू दिल मैंने मे भी दिए यारमीला कंप्लेक्स के मेस हेंद हेंद सर्वियत पेपर है कट हरी अंगल हतरक पात्र पीट क्या हरी वही दागा नून इट पास्ते मैं मे वे आ दागा पट्टी आगे ओहर आप मानी पहले मधुर बोवन आप दालती मालू गापी मसून पोर लिखा मेमो मालूमट विसवेन पुलवा एक पोर मड़े अटकमे उबान नोने आट खाली माली पल खीटमें हटी मैं वीडियो देखा दालतीनवा चटिया पदम करगा हटी अड़पन चटिया मैं सीसन करगा हटी वीडियो हेक्की माली पल निवेद सिटना कार्य दिखम बलान पुलवा मैं डिस्क्रिपन के दाँ वीडियो दिखम मैंने मे विद्यटाई मैंने मे विद्य टापी पोहर टीका पोटनी करगा नोने मेकतम आप मानल पहले वटा मड़े आट उबाने तीन यारमीला कंप्लेक्स मेक इकमी माल पीपिन गहदेना ओयाट उष्म कोट पावित करना पुलवा उष्म कोट केक इटक पड़ा मेक उड़क सार्थकाई मैं पोहर एक किलो एक रुपया देसी गाने बल मेक मानल पेलेट
යොදා ගන්න කියන එක. හොඳයි දැන් අපි බලමු අපි හදාගත්ත පොර පොට්ටනි ටික කොහොමද මානෙල් පැලේ වටා මඩයට එකතු කරගන්නේ කියන එක. මේ තියෙන අපි හදාගත්ත පොර පොට්ටනි යාරමිලා කම්ප්ලෙක්ස් මේ සැහැන්දක් තමයි මේක තියෙන්නේ. මානෙල් පැලේ මුල තියෙන තැනට වඩා අඟල් 6ක් විතර ඈතින් මේක මෙන්න මේ විදිහට මෙහෙම මඩ යටට අඟල් 2ක් පමණ ඔබා ගන්න ඕනේ. ඒ විදිහට හතර පැත්තෙන්ම මෙන්න මේ විදිහට මඩ යටට ඔබා ගන්න ඕනේ. මේ විදිහටයි පොහොර එකතු කරගන්නේ. මේ විදිහට පොහොර එකතු කරාම සාමාන්‍යයෙන් සති දෙකක් පමණ යනකම් විශාල මල් පිපෙනවා. විශාල මල් වගේම මල් වැඩි ප්‍රමාණයක් පිපෙනවා. මාළුන්ට කිසි කරදරයක් වෙන්නේ නැහැ. මම මේකට ගප්පි ගෑනු සත්තු 3 දෙනෙකුයි පිරිමි සත්තු 1 කෙනෙකුයි එකතු කරගත්තේ මීට මාසේ එක හමාරකට විතර කලින්. දැන් මේකේ මාළු ගොඩාරියක් ඉන්නවා. ඔයාලට පේනවා ඇති. මම මේ වීඩියෝ එක කරන්නේ උදේ පාන්දර නිසා තාම ඉර අවුව වැටෙන්නේ නැති නිසා ගොඩක් පැහැදිලිව එළිය නැහැ. ඔන්න ඔය විදිහට තමයි මානෙල් පැලේකට නිවැරදිව පොහොර එකතු කරන්නේ. නැවත පොහොර එකතු කරන්න ඕනේ මේ විදිහටම. සති දෙකක් ගියාට පස්සේ සති දෙකෙන් දෙකට මේ වගේ පොහොර එකතු නොකරොත් මල් පිපීම අඩු වෙනවා. ඒ වගේම මල් වල ප්‍රමාණය පොඩි වෙනවා. ඒ වගේම අපිට විශාල මල් ප්‍රමාණයක් එක සැරේ බලා ගන්න හම්බෙන්නේ නැහැ. දැන් මේකේ මේ හතරවෙනි මලත් එන්න කිට්ටු වෙලා තියෙනවා. ඊයේ පෙරේදා මල් දෙකක් පාර වෙලා තියෙනවා. ඔයාලට පේනවා අපිට වර්ෂා කාලයේදී පොහොර දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වර්ෂාව එක දිගට තියෙනම් මල් පිපෙන්නේ නැහැ. මොකද මානෙල් පැලවල මල් එන්න වැදගත්ම දේ තමයි අවුව. අවුව නැත්නම් කිසිම වෙලාවක ඔයාට මල් ගන්න හම්බෙන්නේ නැහැ. පිපුණත් බොහොම පොඩි මලක් පිපෙන්නේ. ඒකින්ද වර්ෂා කාලයේ පොර ගැනීම අනවශ්‍යයි. ඔයාලා වර්ෂා කාලයේ අනිවාර්යයෙන්ම දවස් 3කට සැරයක්වත් මානෙල් තැටියේ තියෙන වතුර තුන් කාලක්වත් අස් කරලා අලුත් වතුර පුරවන්න ඕනේ. මොකද වර්ෂා ජලයේ තියෙන ආම්ලිකතාවය නිසා කොළ තැම්බෙනවා. මහා ගහේ මුල් කුණු වෙන්න බලනවා. ඒක නිසා අනිවාර්යෙන් වර්ෂා කාලයේදී වතුර අස් කරන එක අනිවාර්යෙන් කෙරෙන්න ඕනේ. ඊළඟ වීඩියෝ එකෙන් මම අරන් එන්න ඔයාලට කොහොමද මානෙල් තැටිය ඇතුලේ DSL බැඳින එක අඩු කරගන්න හැටි සහ මදුරුපණුව බෝ වෙන එක වළක්ව ගන්න තවත් ක්‍රම. ඒ වගේම මේ විදිහට නිරෝගීව මානෙල් පැලයක් හරියටම නඩත්තු කරන්නේ කොහොමද කියන එක. වීඩියෝ එක හොඳයි නම් මෙතෙක් කල් Home Farm YouTube channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් ඔයාලා මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ගොඩක් වෙලාවට මේ වගේ මානෙල් පැල පිළිබඳ දැනුම ගොඩක් අය කියලා දෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඉන්බොක්ස් එන්න කියාවි. කවුරුවත් මේ විදිහට පැහැදිලිව කියලා දෙන්නේ නැහැ. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. හොඳයි එහෙනම් තවත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් හම්බෙන තුරු ඔයාලා හැමෝටම
शुभ दस प्रार्थना करना।